constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මොකදුනේ විශේෂාංගය සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට සහාය පළ කිරීම සඳහා එකතු වූ සබරගම් පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහේපාල හේරත් මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් සිද මොකදුනේ මහේමතුමා කිසි දෙයක් උනේ නැහැ ජනතාව ගත්ත තීන්දුවත් එක්ක මම එකට හිටගෙන ඉන්නවා එච්චරයි වෙන කිසි වෙනසක් වෙලා නැහැ මේ වෙනකොට එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද දැන් නියෝජනය කරන්නේ නිදහස් පක්ෂයේද පොදු ජන පෙරමුණද කියනවාට වඩා මං ජනතාවගේ පක්ෂය තමයි දැන් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් හැබැයි පොහොට්ටු පක්ෂයට සහාය පළ කරනවා මේ අදුරදර්ශී පාලනයෙන් මේ රට මුදා ගැනීමේ බලාපොරොත්තුෙන් ජනතාව පෙළ ගැහෙනකොට මම වෙන කොහට යන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක වසර 14ක් විතර මේ තනතුරේ රැඳිලා ඉඳලා ජනතාව කැමති හින්දාද මෛත්‍රී ජනාධිපතිතුමාත් එක්ක 2015 විතරට එකතු වෙලා අබරගම පළාත් සභාවේ පාලන කාලය සැප්තැම්බර් 26 වෙනිදා වෙනකන් 2017 මට ජනතාව දීලා තියෙනවා එතකොට මම රටේ නායකත්වයත් එක්ක පළාතේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වුණා ඔබතුමා සඳහනක් කරා 2016 වර්ෂයේදී විතරක් භාණ්ඩාගාරයේ සබරගම පළාත් සභාවට මිලියන ගාණක් ණයයි කියලා ඇයි මේ දේවල් ඒ කාලේ නොකිව්වේ දැන් කියන්නේ අපි ආයතනික වශයෙන් අනතුරක් දරනකොට ඒ කටයුතු කිරීමේදී අපේ විනයක් තියෙනවා. දැන් අසිත මට මගේ පෞද්ගලික නිදහස තියෙනවා. පැත්ත මාරු කරාන් පස්සේ මේ දේවල් කිව්වම ජනතාවට පිළිගන්න පුළුවන් වෙයිද? පැත්ත මාරු කරා කියලා නෙමෙයි අවශ්‍ය අවස්ථාවන් වලදී රටේ රාජ්‍ය නායකට කියලා තිනා එතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. ඔබතුමාගේ පුත්‍රයා කනකේරත් මන්ත්‍රීතුමා නියෝජනය කර ඒකාබද්ධ විපක්ෂය. ඔබතුමා එතකොට ආණ්ඩුවේ පාර්ශ්වයේ නියෝජනය කරමින් මෛත්‍රී ජනාධිපතිතුමත් එක්ක කටයුතු කරේ. මේ දෙපැත්තම ෂේප් කරගැනීමේ අදහසින් නෙමෙයිද ඔබතුමාලා ඒ දේ කරේ? එක පැත්තක මගේ පුතත් තව පැත්තක මමත් හිටියා නෙමෙයි. අපේ උත්සාහය තිබුණේ කණ්ඩායම් දෙක එකතු කරන්න. ඔබතුමා මෛත්‍රී ජනාධිපතිතුමාගේ වේදිකාවල කතා කරා. හැබැයි කනකේරත් මන්ත්‍රීතුමා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවල කතා කරා. එතකොට එවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණයි නේද මගේ පළාත් සභා රාජ්‍ය උත්සව වලට පමණක් සහභාගී වෙලා තියෙනවා මිසක් මං රටවටේ දේශපාලනය සඳහා ගියේ නැහැ එහෙම ගියේ නැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දෙනවට අකමැති තත්වයක තමයි මං එදත් හිටියේ අදත් ඉන්නේ හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ආණ්ඩුවකට යන වෙලාවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඇයි ඔබතුමාලගේ විරුද්ධත්වය පළ නොකරේ අපි හැම අවස්ථාවකම පළ කරලා තියෙනවා අපි හැම අවස්ථාවකම ඒක පළ කරන නිසා තමයි අපි මේ කණ්ඩායම එකතු කරන්න හදන්නේ නැත්නම් අපිත් ඒකට එකතු වෙලා යන්න එපා. එහෙමනම් දැනුත් යන්න එපා. එළමෙන පළාත් සභා මැතිවරණයේදී මහින්ද මහත්තයත් එක්ක හිටියේ නැත්නම් ඔබතුමාගේ ඡන්දපදරම අඩුවේ කියන බයට නෙමෙයිද මේ පැත්තට ආවේ. ඒකට පිළිතුර තමයි මං එදා වේදිකාවට නැගපුවාම ඒ ප්‍රීති ഘോഷාව තමයි ජනතාව මගේ ඡන්දයෙන් මං එනවනම්. ඒක පාලකයෝ එහෙමත් නැත්නම් පක්ෂවල නායකයෝ අවබෝධ කරගනිස්තුවා. මට ඊට වඩා දෙයක්. මේ වසරේ ඊළඟට එන්න තියෙන මැතිවරණය වෙන පළාත් සභා මැතිවරණයට ඔබතුමා නැවත වතාවක් තරග වෙන්න බලාපොරොත්තු වෙනවද? දේශපාලනය කරපු මම ආයෙ ගිහිල්ලා මම සින්දු කියන්නේ දේශපාලනය කරන්න නැතුව.